අවසරයි අතිපූජනීය අරහතුන් වහන්සේ. මට තියෙන ප්‍රශ්නය දැන් අපි සංසාර ණය ගන්න දෙන වලින් මිදී නිදහස් වෙන්නට අපි පින් දෙනකොට අපි හැමදාමත්ම උදේට අපිට රාජකාරිය නිසා බැරි වෙනවා. කමන්න අපි බුදුනේ දවසකට එකවරක් කරන්න කොයි වෙලාවරි රැ නින්දට යන්න. එතකොට සාමිනහන්සෝ අපි රාත්‍රියේ නින්දට යනකොට වැඳලා එතකොට අපි ඥාතීට පින් දෙන එක gedara කරන එක හරිද? gedara නෙමෙයි පින් දෙන්නේ හිතෙන්. පන්දලේදී කළත් gedara කළත් පාර යනකොට උඩත් මෙතන කළත් පින් දෙන්නේ හිතෙන්. ඔව් සාමිනහන්සෝ. හිතේ තුන් සිට පහ දාගෙන පින් නොදුන්නොත් වැඩක් නැහැ. ඒක නිසා මේ gedara ජීවත් වූ ඥාතීන්ට gedara දි පින් දෙන්න ඕන එක වරදක් නැහැ. ඒක හොඳයි. හැබැයි පින් දෙන ආකාරයක් තියෙනවා. මේ පින් දෙන්නේ එයාව පළවා හරින්න නෙමෙයි, එයාවත් යහපත් පැත්තකට මුදවා හරින්න. ඒක චේතනාව තියෙන්න ඕන. පළවා හරින්න චේතනාව තියෙනවා නම් ඒක වැරදි. ඒක ද්වේෂයක්. හයි. අත් තවස් ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක්. එතකොට මම දැන් නර්තන ගුරුවරියක්. එතකොට දැන් අපි අපේ මේක අනුව සරස්වති දේවිය සත්පත්තිනි මෑණියන් එහෙම ඒ අපි පින් දෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට ඒ සම්යද්දිෂ්ඨික දේව එහෙම එකක්ද? එහෙම නැත්නම් ඒක මට පොඩි චේතනා හම්බිකවේ කම්මං වදාමි. චේතනාව යහපත් නම් යමෙකුට යහපතක් වේවා සිතක් වේවා කියලා දෙවියන්ට හරි කාට හරි බුදුන්ට හරි සරස්වති මෑණියන්ට හරි පත්තිනි මෑණියන්ට හරි කාට හෝ පින් දෙනවා නම් යහපතක් වෙන්නේ ඒක හොඳයි. හොඳයි. බැරි වෙලාවක් අයහපතක් කරන්න නම් ඒක තමන්ට ඵලයක් හැටියට විපාකයක් හැටියට උරුමයි. අසරස ඔබ හන්සිට දීර්ඝායු වේවා.